අනේ මගේ මහත්තයු නිදරම් උපුත්ම නෑ අඳ වයන්න. කවද ඉවරවෙයි දැපේ මේ කරදර. ඉවසන්න හාමිනේ, අපි බලමුකෝ අදවත් කහවනුටි කම්බරේද කියලා. ඔය විදිහට හාමිනේට කියලා පොරවත් කරේ තියාගෙන උදේම බානු දර කපන්න යනවා. වතුර වතුර, අනේ මට වතුර ටිකක් දෙන්න. වතුර වතුර. කවුද 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 කැනේ ඇතුළේ ඉන්නේ? බානු අටපිට බැලුවා. බලනකොට තුවාල වෙච්ච ගිරවෙක් එයා දකිනවා. අනේ නිරහාමි, මේ මොකද? වතුර වතුර තිබහයි වතුර. බානු දර ටිකත් අරගෙන ගිරාහාමිවත් අරගෙන ඉක්මනට එතනින් ගෙදර යන්න පිටත් වෙනවා. හාමිනේ හාමිනේ, ඉක්මනට වතුර ටිකක් අරන් එන්න. මොන හරි බෙහෙතක් තියෙනව නම් ඒකත් දෙන්නව නම් හොඳයි. බානු එයාගේ හාමිනෙත් එක්ක එකතු වෙලා ගිරවට සාත්තු කළා. දවසක් ගියාට පස්සේ ගිරවගේ තත්ත්වය හොඳ අතට හැරුණා. එක දවසක් එයාලගේ ගෙදරට හොරෙක් ආවා. මාළමුකෝ, මේ ගෙදර මොනාද තියෙන්නේ කියලා. බානු නැගිටින්න, මෙන්න හොරෙක්, මෙන්න හොරෙක්. බානු නැගිටින්න, නැගිටින්න, මෙන්න හොරෙක්, මෙන්න හොරෙක්. බානුට ගිරව කතා කරන සද්ද නම් ඇහුනේ නැහැ. උදේ ඉඳන් මහන්සියට හොඳටම නිින්ද ගිහිල්ලා. අපෝ, මේ ගෙදර මිලෝ දෙයක් නැහැනේ. අපරාදි මම ආවි. මේ ගිරවවත් අරන් යනවා. යනම් හොඳ ගානකට විකුණ ගන්න පුළුවන් වෙයි. ඔන්න ඔහොම හිතපු හොරා ගිරවව කූඩුව පිටින් අරගෙන හොරකම් කරගෙන ගියා. ගිරාහාමි කෑ ගැහුවත් වැඩක් උනේ නම් නැහැ. අම්මේ, දැන් නම් හොඳටම මහන්සි. මේ දවස් දෙකේම මට නිින්දක් නැහැනේ. මේ ගහගාවින්ව තැන වෙලා ටිකක් හාන්සි වෙනව. දවල් වෙලා ගිහිල්ලා මේ කුරුල්ලව විකුණ ගන්නවා. ඔන්න ඔහොම හිතපු හොරා ගිරා කූඩුවත් ගහ ළඟින්ම තියාගෙන නිදාගන්නවා. එයාට හොඳටම නිින්ද යනවා. ටික වෙලාවක් ගියාට පස්සේ ගිරව දකිනවා ඒ පැත්තට රජතුමා අශ්වයා පිටේ එනවා. අනේ රජතුමනි, මාව බේර ගන්න. අනේ රජතුමනි. රජු උඩු බිම බලනවා කොහෙන්ද මේ සද්ද එන්නේ කියලා. රජතුමාට හිතාගන්න බැරි වෙනවා. රජතුමනි, මම මේ ගහ ගාව. මෙන්න මෙතන බිම බලන්න. මම මේ ගහ ගාව. තකරන ගිරවෙක්. රජු කුතුහලයෙන් ගිරව දිහා බලනවා. රජතුමනි, මේ හොරා මාව ගමේ ගෙදරකින් හොරකම් කරගෙන යන ගමන්. අනේ මාව බේර ගන්න. අනේ රජතුමනි. රජතුමා හිතනවා මේ ගිරාහාමිව එයාගේ දුවට ගිහිල්ලා දුන්නොත් දුව හොඳටම සතුටු වෙයි කියලා. ඔන්න ඔහොම හිතලා රජු හොරාට කතා කරනවා. මේ අමුණද අමුණද නැගිටින්න නැගිටින්න. රජතුමා රජතුමා මින්තන මන්ට මම මුකුත් කරේ නෑ රජතුමනි. මම නම් හොරකම් කරේ නැහැ. අනේ මට දඬුවම් කරන්න නම් එපා. රට බයටම ඔන්න ඔහොම කියවුණා. හරි හරි, ඔයා මන්ට මේ ගිරව විකුණාද? මං වාට දඬුවම් කරන්න නෙමෙයි ආවේ. හොරා ටිකක් කල්පනා කළා. නිකන් වැරදිකාරයෙක් වෙනවට වඩා සල්ලි ටිකකුත් අරගෙන ගිරවව විකුණ ගන්න පුළුවන් නිසා ඔහු ඒකට කැමති වුණා. රජු හිරකූඩුවත් අරගෙන යන්න ගියා. ගිරවව ගෙනihin එයාගේ දුවට දුන්නා. දුව ගොඩක් කැමති වුණා ඒ තෑගකට. හරිම ලස්සන තෑග්ගක් පියාණනේ. මේ ගිරව නම් හරිම ලස්සනයි. ගොඩක් ස්තුතියි. ඊළඟ දවස උදා වුණා. රාජකුමරිය ගිරා කූඩුව ළඟට ගිහිල්ලා බැලුවා. ගිරව දීපු කෑම නම් ටිකක්වත් කාලා තිබුණේ නම් නැහැ. අනේ ගිරාහාමි, මේ මොකද? ඔයා කෑම කන්නේ නැත්තේ? ඔයා මාත් එක්ක තරහයිද?
මේ මම්මනා දරන්නද මේ කෑමමට කන්න පුළුවන්තියා ඇදිිය බරන්නවත් හිත දෙන්න ඇනිම. පං කැමතිී ගස්වල හැදුන නැවුම් පරතුරුවරට. මේ ලද තියෙන කැලේ පේර මතක් වෙනකොට මත මේදිහා බලන්න හිතෙන් නෙවත් නැහැනෙව. ගිරාහාමේ මංවයාව කූඩුවෙන් එලේට දැන්න. අපි අම වේ ගස් බාවට. නොය විදිහට ගිරවව කුමරිය නිදහස් කරා. කුමරියත් ගිරවත් රස පේර ගස් තියෙන කැලේ දිහාවට යන්න පිටත් වුණා. කුමරියනි කුමරියනි මේ බලන්නකෝ ලස්සන දිරිසෙන ගහ. මිච්චර ලස්සන දිරිසෙන ගාත් මෙතැනට කොහෙන්ද. අනේ ඕමයි මේ ගහ හරිම ලස්සනයි. කුමරිය ඒ ගහගාවට ගියා. ගිහිල්ලා දිලිසෙන ගහ පොඩ්ඩක් අල්ලලා බැලුව විතරයි ලොකු එලියක් ඇවිල්ලා යාව නොපෙනී ගියා. ගිරව මේක දැකලා හොඳටම බය වුණා. කුමරිය කුමරිය ඔයා ඉන්නවද? ඉක්මනට ගිහින් මේක රජුට කියන්න ඕනේ. මේක හරියන්නේ නැහැ. මහිතපු ගිරව එතනින් නිගිලිලා රජුව එක්කරගෙන එන්න යනවා. හානේ මම මේ කොහෙද ඉන්නේ? මිච්චර ලොකු කුරුල්ලේ කොහෙද 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 මාව අරගෙන යන්නේ? කුමාරිකාව උස්සගෙන ගුහාවක් ඇතුළට යනවා. එතන මායාකාරියක් ඉන්නවා. මම මේ කොහෙද ඉන්නේ? ඇයි මාව මෙහෙට ගෙනාවේ? මට යන්න ඕනි. ආහා රමේ මොකද ඉතින් හදිසි දැන්නේ ඔයාවේ? මේ ගුහාවෙන් යන්න එච්චර ලේසි නෑ. යනේ කියන්න කොහොමද මම මෙහෙන් යන්නේ? මට යන්න ඕනේ. පියාණන් මාව හොයනවා ඇති. අට යන්න මෝනනම් අර ඈත කන්ද ළඟ තියෙන ගුහාවට ගිහිල්ලා එතන තියෙන විලෙන් වතුර ටිකක් මට අරගෙන එන්න ඕනි. එතකොට මං වාඩ මෙහෙන් යන විදිය කියන්නම්. හරි මං ගිහින් අරන් එන්නම්. ඔන්න ඔය විදිහට කියලා කුමාරිකාව පයින්ම කන්ද පැත්තට යනවා. යනි ගුහාව කළුවරයි වගේ ඇතුරන ගිහින් බලන්න ඕනි. අවට ඇතුල් වෙන්න හදනකොටම එතන හිටපු ලොකු නාගයෙක් ඇවිල්ලා කුමාරිකාවට දෂ්ට කරනවා. කුමාරිකාව මැරලා වැටෙනවා. යුතුමනි කුමරිය අතු දහන් වුණේ මෙන්න මේ ගහ ඇල්ලුවම. හරි හරි ගිරවෝ මම ඇතුළට ගිහින් බලන්න. ඔයා මෙතනට වෙලා ඉන්න. ඔහොම කියලා රජතුමත් ගහෙන් ඇතුළට ගියා. ගහෙන් ඇතුල් වෙනවත් එක්කම ලොකු කුරුල්ලෙක් ඇවිල්ලා රජතුමාවත් උස්සගෙන මන්ත්‍රකාරයෙගේ ගුහාවට යනවා. ඔයා ඔයා මොකද මේ ගුහාවේ කරන්න තනියම? කොහමද කුමරිය? හා 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 ඔයාට කුමරිය ඕන නම් මේ ගුහාවෙන් එළියට යන්න ඕන නම් මම කියන විදියට මට පොඩි උදව්වක් කරන්න වෙනවා. කියන්න ඕන දෙයක් කියන්න මොනාද බකින් වෙන්න ඕනි? ඔන්න ඔය විදිහට කියපු රජතුමාට මන්තරකාරිය විලෙන් වතුර ගේන්න ගියපු කුමරිය ගැනත් මෙහෙන් යන්න ඕනි නම් විලෙන් වතුර ගේන්නම අවශ්‍ය වෙන බවත් කිව්වා. රජතුමත් එතනින් පිටත් වුණා කුමරිව හොයාගෙන. මේ මොකද මගේ කුමරිය නේද මේ? හන්නේද ඊයනේ හයෝ මගේ කුමරිය හයියෝ. අනේ මගේ දරුවා නැගිටින්න පුළුවේ නැගිටින්න. අනේ අනේ මගේ දරුවා නැගිටින්න පුළුවේ නැගිටින්න. අනේ මගේ දරුවා අනේ නැගිටින්න මගේ දුවේ නැගිටින්න. ඒ කියන්නේ අර මැහැල්ල හිතාමතාම මගේ දරුවව මාළු වෙදාලා කියලා නේද? මං හොඳ වැඩක් කරන්නම්කො මෙතනින් ගියාම. මහිතලා රජු ගුහාව ඇතුළට යනවා. ගුහාව ඇතුල් වෙන්න හදනකොටම කුමරියට දෂ්ට කරපු නාගයා එතනට එනවා. රජු කඩුව අරගෙන නාගයාට පහර දෙනවා. නාගයා මැරලා වැටෙනවා. විදරුවට හානි කරපු නාගයා මම කොහොමද ඌව පණ පිටින් තියන්නේ? රජු ගුහාව ඇතුළට ගිහින් බලනකොට විල හම්බ වෙනවා. විලෙන් වතුර ටිකක් බෝතලයකට අරගෙන එනවා. රජු ඒ වතුරෙන් ටිකක් කුමරියගේ කටට හලනවා. හරි පුදුමයක් කුමරියට පණ එනවා. යානනි පියානනි ඔබ කොහොමද මෙතනට ආවේ? මම ආවනේ. දැන් බය වෙන්න එපා දරු. අපි යමු මෙහෙන් එළියට. ඔබට වැටහෙනවා මේ අමරණීය විල බව.
රජු පොඩි කාලේ මේ විල ගැන අහලා තියෙනවා. රජු මැරුණ නාගයා ළඟට ගිහිල්ලා නාගයාටත් වතුර වක් කරනවා. එයාටත් නැවත පණේනවා. සහ කුමරිය මන්තරකාරියගේ ගුහාව ළඟට යන්න පිටත් වෙනවා. ඒ යන අතරතුරේදී ඉතුරු වෙච්ච වතුර ටික රජතුමා බොනවා. හිස් වතුර බෝතලයට ළඟ තියෙන වතුර වලකින් වතුර ටිකක් පුරව ගන්නවා. ඕ මංගේ නාවයකින් වතුර මේ තියෙන්නේ. මායාකාරී බෝතලේ අතට අරගෙන වතුර බීගෙන බීගෙන ගියා. නේ අනේ මෝඩ රජතුමනි, ඒ විල අමරණීය වීමේ බලයක් තියෙන විලක්. මං එළියට යන බැරි නිසායි ඔයාලා ලව්වයකින් වතුර ගෙන්න ගත්තේ. දැන් මං අමරණීය, කාටවත් බෑ මට දැන් මුකුත් කරන්න. හරි, දැන් ඔයාගි වැඩි වුණානේ, අපිට යන්න දෙන්නකො. මෝඩ රජතුමා, හිතුවද මං ඔයාලට යන්න දෙයි කියලා? අද ඉඳන් ඔයාලා මගේ සේවකයෝ. රජතුමා කඩුව අරගෙන මායාකාරියට ඇන්න. අමරණීයයි කියලා හිතන් හිටපු මායාකාරියගේ ඇඟෙන් ලේ ගලන්න පටන් ගත්තා. උඹද කොහොමද එහෙම වෙන්නේ? මං අමරණීයයිනේ. උඹලා දෙන්න එකතු වෙලා මාව රැවට්ටුව නේද? මායාකාරිය මැරලා වැටුණා. රජුත් කුමරියත් ගුහාවෙන් එළියට ආවා. මායාකාරියගේ මරණයෙන් පස්සේ කුරුල්ලට දාලා තිබුණු බන්ධනය නැති වෙලා ගියා. යෝද කුරුල්ලා ඉගිලිලා කුමරියයි රජු ඉන්න ළඟට ආවා. යෝද කුරුල්ලා කුමරියවත් රජුවත් අරගෙන රත්තරම් පාට දොරක් ගාවට එක්කරගෙන එනවා. රජුත් කුමරියත් කුරුල්ලට ස්තුති කරලා දොරෙන් එළියට එනවා. හානේ ගිරා හාමි, ඔයා නැත්තම් මට මගේ දරුවවත් නැති වෙනවා. අපි වඩ ගොඩක් ණය ගැති. කියන්න කොහොමද මම මේ ණය ගෙවන්න ඕනි වාට? ඉමනි, මම කැලේ වැටිලා ඉන්නකොට මගේ ජීවිතේ බේරගත්තේ දුබ්බතර කපන්නේ. එයාගේ ගෙදරින් තමයි මාව මේ හොරා හොරකම් කරගෙන ආවේ. මට යාලට කෘතුගුණ සලකන්න කහවණු ටිකක් දෙන්න පුළුවන්ද? තුමා ගිරව ගැන හොඳටම පැහැදුනා. රන්කාසි වලින් පිරිච්ච මල්ලක් ගිරවට දුන්නා. ගිරවයි රන් මල්ලත් අරගෙන බානුව බලන්න ගියා. බානු බානු, මේ මලන්න, මේ බලද්ද මං ගෙන ආපු දෙයි. බානු ගිරාහාමිව දැකලා ගොඩක් සතුටු වුණා. ගිරාහාමිගේ කටහඬ ඇහිලා එතනට හාමිනෙන් දුවගෙන ආවා. බානු පොට්ට නිය දිග හැරලා බැලුවා. හානේ මිච්චර රත්තර. බානු, මේ ඔක්කොම ඔයාට. මම ඔයාට මගේ ජීවිතෙන්ම ණයයි. නොය විදිහට ගිරාහාමි බානුට ස්තුතිය පුද කළා. එදා ඉඳන් සතුටින් එයාලා ජීවත් වුණා.